සු සන්ධ්‍යාවක් දවසේ සියලු උණුසුම් සිදුවම් එක්වට මුොලින්ම ඔබට කියන ස්වාදනරෝපානී සවසාහ ඇතිය ප්‍රධාන සිංහල පපු අත්විකාශය. දවස උණුසුම් කළපු අත්සරස් තල ප්‍රථනය වතුකම්කරුවන්ගේ දහසේ වැැටුප සතියකින් ගැසටතුුවෙන්ම පාස්කු ප්‍රහාරයේ විවර්ෂන වාර්තාාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයිද පෞද්ගලික බස්වර්චනය තාවකාලිකව ඇනහිටි වර්චනය කළොත් සිTVබ දුවවන්න ඇමති ලොකුගේ සූදානමින් අති වේගයෙන් කැපෙන්න කිය සෙලනිකාව රැකගන්න වන සංරක්ෂණය පෙරමුණ ගනි. කොරෝනා පොකුරට අදත් පන්සේ දාහතරක් එක් වෙද්දී එන්නත ගැන සමාජ්‍ය මාධ්‍යයේ බොරුවත් හෙලිවෙේ. බිම රැකකන්න වන්නේ ලැත්තෝ අධිකරන පොච්චට මංගච්චයි. හමුතා කුමන්ත්‍රණයට විිරෝධහේපාන මියම්මාර පැසිියන්ට හමුතාාවෙන් කඳුලු කෑස් පාස්කෝ ප්‍රහාරය ගෙන පරේක්ෂණ සිද්ධ කරපු ජනාධපති විමර්ශණ කොමිසම එක අවසන් වාර්තාව ජනාධපතිතුමාට භාරදිී ලතියෙන්නේ ඒ වාර්තාව පිටපතක් තමන් කළබා දෙන්න කියලා. අග අදගුරතුමත් ජනාධ පරිතුමාගෙන් ඉල්ලීමක් කරලා. ඔවරන පාසු කොමිස මේ වාර්තාාව පාර්ලිමේන්තුවට දිරිපත් කරන්න කියලා අද පාර්ලිමේන්තුවදී තිබ පක්ෂණයක රස්වීමේදීත් සකච්ඡා වෙලා තියෙනවා කියලා වර්තාාවෙනවා. නයක ැවීම පාලිමතුවවෙදේ පවැත්වනේ කතානායක මහින්ද්‍යාපේ වර්ද මහතාගේ ප්‍රහනත්වයෙන්. පස්කු ප්‍රහරය සබන්ධ විමර්ෂණ සහ දේශාල පලිගැනි පිබඳ ස්වාබැලූ කොමිෂණන් සභහවාර්තා පාලිමෙන්තුට දිරිපත්කීම පිළිබඳ මහිදසා කච්ඡාාවේ තිබෙනපා. පක්ෂනායක රැස්වීමෙන් පසු ඊට සහභහකිූ මහචන්න නියෝචතන් හිප දෙනකු මධ්‍ය වෙතා දහස් පල කලා. ස ර් ික. නිवा සභගත කරට න න ට. ෂමදැ ஸ் සම්බදව ර්තාව ජනමට බරවෙල වා. ඒවාගේ දේශ පලිගනීම පිබඳ. ර්ාවත් ජනප ර ල වා. සரிල්. අප පලபතුුව மு දවස් විවාදයක් ඒවාර්තා පිබඳ කන්නවා. දේශපා පලිගනම් පිළිබඳව. ජති සභ වාර්තාාව පලිමේ තු ඉදිරි පත් ක ෙසත්. එම වාර්තාව පිළිබඳ දෙදිනක විවාදයක් අප ලබාදෙන් ෙත් අප ඉල්ලා හිටිය. නමු ආුව. එම වාාව දිරි පත් කරන වාදාදගක පිළිබඳව පහැල දිරිපත්තරෙත් නෑ වාදයක් ලබාදීම සඳහත් මැලිකමක්දයක්ක් වවා පාස් කොමිෂසන් විමර්ශෂනවාර්තාව පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නේ කිය බලකිරම පක්ෂායකරැස්ීම දිරිපත් කර ඒත් ඉතා පැහැදිලි පික් ලබාදුන්නන්නේ නහ. ඒනි අපි පාර්ලිමේන්තුව ේදීම පිබඳ හන්න ලප වෙළගැමති බඳල ගුණවර්ධන මහත්මය පාරිභෝගිකන්ට සහන දෙන්න අදයිදලා බාන්්ඩවර්ග වෙසි හතකමිල පහත් දමලා තියවා. සහල් තිරිංගු පිටි සණී කිරිපිටි වගේම මේ අත්‍යවශ්‍ය බා්ඩවලට තවත් බා්ඩ වර්ග ගණනාවක් ඇතුළත් වෙලා තියෙනවා. ඔවරන. ජනතාවට රැබට මේ ස්තහනය බොන විදියෙන්ද කියල බලන්න අපේ දසුන් වසන්ත නිෂ්පාදන කණ්ඩ මත් එක පහත හෙලපු බාන්්ඩ වගේම පාර්භෝගයන් ලඟටම ගියා ඇත්ත නැත්ත හරියටම දැනගන්න. මේ දසන බෝධිනක් කියනකතාවක් තමයි ඩුවල මිල හස උසට කියන කදාව. ෙ ඳ ක් ට රජයේ ්‍යවශ්‍ය හන් සි හතක මල ගන්න අඩු කලා තියෙන. ලංකාව සතු සම්ප කා ෂ පසේ ඔබට ඒ හන්ට ලදේගන්න පුුවන් කියල තමයි රජය සඳහන් කරන්න. අපිේ සූදාන වෙන්නේ ඒ පිළි බඳ සොල බල ඩ මට තේ අදාල බා්ඩවර්ග වෙසි හත සතුොස සමුපකාර හා වෂක් වෙති ිලති ැකි රතු කැු සහසු කැු kilo ත් රප නට සු ක් න . සම්බා සහල් කිලොක් අලවි කෙරෙන්නේ රුපියල් අනු නවේකටයි තිරරිකු පිටි ලෝවක් රුපියල්ල සූහතකටත් සුදු ස ලොක් රුපියල් අනු නවේටත්තල වි කරන. රු නි kiloलो ක් ොපයාල ෙසේ විසි පහකට සහ පික්‍රෑම් හාසසියක් රපල් තුන්සේ පනස් පහකට අද ට අලවි කෙරනු ඇති. තේකොළ රතුපරිපු, ලොකළුණු අර්තාපල් කඩල வேළ මරිස් ටින් මාலු, ஹල්මැ සන්, ුකල් මස්, ුණු සොයාතල්, වැදි සෝදධන සබන් සහ සුවන්ද සබන් ිලද අඩු කරති බෙනවා. කිසිදුද පහසුතාාවකින් ොරව ජනතාවට බහන්ඩ ලබාගැනීමට හැකි වැඩ පිළිවෙලාක් සකස්ක ඇති බව සතු සබහපති විශ්‍රාමික රිය අදමිරால் ආනන්ந்த පේරිස් මහතා පැවසවා. මෙතක් අපට අමයම් දුස්කරතා තිබුණ නමුත් අදඳල අකණඩුව අපි එම සැපියුම් පර්තාගනෑට උත්සාධරන ලංකා සසත්වලෙන් සල්ජාලය මගින් මීට අමතර සමුපකාරසා කිව ශක්් අප මේ බඩු අදඳල පෙදහරනෝ. නව බහන්්ඩ මිල පිබඳ ච්චනතාව දැක්වූයේ මේ මෙවන් අදහසක්. කරද ද මිනිස ීවත් කාලය යට හිද වැඩක්හන්දයි දපත් ිනිසුන්ු මයක පටන ව න්න සේ පොු ිලරු කිරීම හො වැක්ඇතට සංගත එත්ක මේ විදියට අඩුරයගත් ජනතාවට ලොකු සහනය ගැන අපි සතුරු නවා රජයට න්වා පඩු මිල පාතලීම ගැන. බ්‍යන්තර පාරිබෝගකයන් සුරකි මේ චාතික්‍යාරයේ නිවේදනයක් නිකුත් කමින් සදහන් කලේ බෙලිඳද අමත්‍යපරයා සහ ්‍යාරිකයන් අතර මිල පාලන සඳහා ඇතිකරගෙන තිබෙන එකක තාව ඩීති විරෝධහි බවයි. සිංහල හා හිදුුව අලු අවුරුදු සමතෙක් මෙ මාඩු කළ මිල එල්ෙසම පවතිනවා. අප්‍රීල් මාසින් පසු තවත් මාස තුනක් සදහද එම මිල ක්‍රියාත්මක බවයි වෙෙනනි ධමාත්‍ය ආචාරි බඳුලකුණු පරදධර මහතා සඳහන් කළේ. මෙහොයිඩ් ධනමය ව සංගතයේ යටතේ. විශාල ලෙස පීඩාවට පත් වූ ජනතාවට සානයක් සැලසීම සඳහා.හත්්‍යවශ්‍ය පරිභෝජන බාණ්ඩ විසී හතක් ස්ථාවර මිලක් යටතේ දිගටම පාරිබෝක්්‍යයට සැපීම. සිංහල දෙමල් අලුත් අවරුදු සමය. නිමවෙන තෙකුත් මේ ක්‍රමයට බාන්්ඩ සපයන අතර ඒ අප්‍රේල් මාසය පසුත්ති ඊළඟ මාසතුනුට නැවතත් මිල ස්ථාවර කිරීම සඳාවන්න මේ වැඩපිළිබල ක්‍රියාත්මක වෙනවා. වර්ෂයකට හතර වතාව සස්වජාතික නිෂ්පාදකයන් සහ සිල්ලර වෙළඳුන් සමඟ ගිවිසුමකට එලඹීමෙන් තමයි මේ වැඩපිළිවල ක්‍රියාත්ම කරන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පෞද්ගලික බස්වතහිමියන් වැඩ වර්ධනයක් කරන්න සූදානම් වෙ හිටිය. ඇබැයි රාජ්ගැමති අජිත්නවාඩ කබ්්‍රාල් මහත්මයා ෘතිය සමති එෙක්ක සාකච්ා කලාට පස්සේ වර්ජනය තාවකාලිකව නවත්වන්න බස්සමියන් අද එක ගවුණ. කොහොම වනත් ප්‍රවාහ නමාතය ගාමනී ලොකුගේ මහත්මය නම් කියන්නේ මොනවර්ජනාවත් ලඟම බස්වත යොදාගෙන හරි මගන්ට පහසුකම් සලසනවා කියලා. ස්වත සගම්නෝචතයන් හා රජාමාතය ජත්්‍යනිවාට කබ්‍රල් මහතාතර පවැතිසාකචඡවෙන් පසුව බස්වර්ජනය අත්ෙයටට වීමට තීරණය කරුණා බස්සමියන්ගේ කැටලු සම්බදධයෙන් ඉදිරි සත්තය තුළ දීරනයක් ලබා දෙෙන බවට රාජමත්‍යවරයා පුරන්දුදවිවත් සම ලබන අඟහරවාතෙක් පුෘති ක්‍රාමාර්ග්‍ය අත්හට වීමටයි බස්සංගම් තීරණය කළ අපි අදදිනේ කාරණ දෙක් පිළිබඳ අධානමර මධ්‍යමාණ්ඩි විදියට දරු අජද්‍යම කප්ඩාල් මැත්තුම තුමා පොරොන්දුනාා ඒ අවශ්‍ය ලීසිම් පාසුකං වල තියෙන සාධානකම් පොලි පසක දැමින් සියල්ලම නීතියනුකූල කරනවායි කියලෙ ග්‍රහස් පිින්දැනකොට විශවාස කරවා තුමා ධනාත්මකවි ගැන හිතලා ඒ ගැන පිළිතුරක්ට බාදුන්නන කියලා මේ සතිය තුළ ජනාපපුත්තමමාගේ සාකච්චාවක් බලාපොත්තයනපි කියන්නේ. මාස හයකට බස්පල බොග්බල පතර ඉදහස් කරන්න මොකද තවත් අවරුද්ගකටවත් ප්‍රවාණශේත්‍රය හරියන්නේනෑ. අරුවා මේ ප්‍ර් වලට පිළිතුරන් නොදුන්නවත් අනි බාරයම බස්ධාවනි ඉවත්ව වනා අයිගත් වනයි වත් වනාමයි කියන්න ද නතිකර ජනාධපත්තුමට මේ මැදගත්වීම වෙලා අපි ලොකු සේවාක් සපයන මේ පොදු ප්‍රවාණ සේවාට ඔහොන්දදයක් අපේ බස්හිමියන් ලබා දෙෙන්ට කියනක තමයි මට කියන්න දන දිවිච මුඩි ප්‍රශ්නත්ව මේ ලීසින් ප්‍රශ්න ඒසිං ෝේන්ස් අතතාගරට මහැක්කොත්ක කතාගරට මංඒක රට බලාපුරත්ව වන ඩිගලා කැන වි දෙකතුනින් ඒ ැදිිත්. මේ සබන්ධ අදහස් තැකූ ප්‍රවාහනනාමාතේ ගාමනිී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ වර්ජන පැවැතියද ලංග හාදුම් ්‍රේශේවාක්‍රාත්න කරමින් ජනතාවට ප්‍රවහණ පහසුකම් සපේන බවයි. අපට යුතු ගමත්තයෙනවා? රටේ මගගේ ජනතාව ප්‍රවාහණ කටයුතු කරන්න අපේ ප්‍රවාණ මාත්‍යන්සේ එයින් අපිේ මේ මහොතු වෙනකොටත් අපි ලංකා ගමනා ගමන මඩලයක්ත් දුම්රිය සකස් ක ලතියෙන්නේ ඒම අවස්ථාවක් ලැබුණොත්, ඒ වෙනුවින් පෙෙනි හිටලා මගේ ජනතාවට අපහසුුවක් නැතුව ගමන්කරන්න පුළුවන් කටයුතු අප සංවිධාන කරලතින්. නොත් අපි පුද්ගලි පත් අත. ඒමියන්ගේ සංගංවලටත් වන පශ්නයක් ති ෙනවනම්. ඇවිල්ල සාකච්ඡා කල්ලය එක විසඳගන්න කියලා. ඒමනතුව ඒයි වැඩවර්ධනය කරයි කියලා මගේ ජනතාවට යම් කිසි අසානයක් වෙන්න අපි කිසිම අවස්ථාවක ඉට දෙන නෑ. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසත් කරන්න කියලා කාලයක් තිස්සෙම වතුකම්කරුවන් ඉල්ලිම් කලා. විසඳම් ලැබුණ නැති වනාට වැඩවර්්‍යනෝල පවා නිරත වෙන්න ඕුන්ට සිද්ධ වනා පවරන. එල්ම්බලට බර්ජන වලට අද ස්තර පිදුරක් ලැබිලතිේෙනවා ඒ තමයි වතුකම්කර දෛනක වැටපරුපියල් දහසකින් ඉහලලං වන ගැසට් නිේදනය සදයකින් ගුත් කරනම කියලා කම්රුව ඇමති නිමල් සිරිපාද සිල් මහත්තයා ස්තර පොරොන්දුවක් දීලා තියෙන නිසා බතුකම්රුවන්ගේ දෛනක වැටපරුපියල් දහසක් දක්වා වැඩිකිරීමට බෙවර අයවෙන්ද යෝජනා කරුණා ට පරිාලක සහමින්. රපල් දහස දයිනක වැටපක්කි යුතු බවටගෙන ආයෝජනාවද වැි චදයන් සම න. සවහක් දැක්ම ප්‍රතිපති ප්‍රකාශානුවද වත්ම රචය කම්ර වැට. රපියල් දහසදක්වා වැඩි කරනවට පොරන්දු ුණ. ඒෙත්.තු හාම්පුතුන් ඊට එකඟ තවක් පල ල හ. ෙේ වෙතාත් තා චන දිරි පත් ක ළමත ම්ඩ යෝනාවද අනුම ෙහිම බුණා. යන් වයි අද පස්සරවේ තවත් විශේෂසාකච්ඡාවක් කම්කරමත්්‍යවරයා සමග. හම්පුතුන් මෙන්ම ෘතිය සමති එක්ව පැවැත්වේ. මගේ බලාපොරොත්තු වනේ පෙර පරිදිම සාමූහික ගිෂුමක් සඳහා මේ දෙ පාර්ශවය යොමු කරලා ඒතුළින් පළදායිතාාවයක් වර්ධනය කරමින් කම්කරු අයිතිවාසිකමු සුවකින පසුබිමක් මත මේ ප්‍රශ්ටය විෂඳීමට. නමුත් මේ සඳහා එකගතාවයකට පැමිණීමට දෙපාර්ශයට හැකි වනේ නෑ. මාකල්පනා කර මේ සඳාවෙනත් මවේදයක් පාවිච්ච ක ලීතුයකේ මම්කරු අමාත්‍යවරයා වශයෙන් මාවත පැවරී ඇති බලතල අනුව සතියක් ඇතුළතදී. තීරණය ගැස කරලා එයට නීතියනුකූල භවයක් ලබාදීලා ෘපියාල් දාහේ වැටුප යථාර්ථයක් නෝන බවට විපක්ෂයෙන් සහ සිසිින් ගෙනෙන්ලද සියලු දුපුමත ඉවත් කරමින් කම්කරු ජනතාවට. ඇයවැයි ේඛනේ පොරොන්දූ පරිදි එම මුදල ලබාදීමට කටයුතු කරන බව ඉතාමහතුටින් පම් ප්‍රකාශ කන කමති.. නිසන්තිය ඇස්ට්‍රාසනකා එන්නත රටපුරා එන්නත් කිරීම සැලසුම් සහගතව මේ වෙනකොටත් සිද්ධ වෙනවා. ඒවගේම මේ එන්නත ගැන සමාජමාතයන් විශාල ප්‍රචායකුෘත් යනවා. ඔවරට. දයාමෙන් ලැබුණු කොෝනාවට එරෙහි එන්නතින් අපේ අගේ ඇගේතුරට චිප්පක් ඇතුළ කරලලා තොරතුර ගන්න උපක්‍රමයක් යොදර කියලා තමයි සමාජ මාධ්‍ය දැවන්ත ප්‍රචාරයක් ගෙනියන්නේ. හැබැයි මේ බොරුවට අද වෛද්‍ය විද්‍යායෙන්ම නියමාකාර උත්තරල බිලා තියවා. බන ප තරේ ද අපේ රටේ වැඩිම කොරන ආස තැ සං්‍යාාවක් වාර්ාවන ිස් ්‍රික් බවට පත්තුනේ ොළම්ඹ ම්පහ සහ රත්නපුර කියන දිස් ්‍රික් ඒත් එක්කම මේ මෙ වෙන කොට අප රට . ක්ෂ හට එක්දහසකට වැඩි සංඛ්‍යාවකට ඇස්ට්‍රාසිනකා එන්නත ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ තහවරු කරනවා. අපි ලෝකයට අවධහනයමු කරනකොට ගෙවුණු පෑවිසි හතරේදි විතරක් හුණු ලකෙන්ම කොරණා මරණ හද්දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා ති නවා මෙ තොරතුරුත් එක් අපි අදත් සූදානම් අපේ රටේගේ ලෝකේ කරනාවේ අුත් තත්වය තිම සබලන්. සාධ්‍යන් පන්ේ හතර දෙෙකු අදදින අලුතෙ හුන කෙනවා ඕන් සේල් දෙන පැලියකොට මත්සේ වෙලඳද පොල සංකී පොකර ශ්‍රතියන් වයි ොI-19 පැීම වැලැක්වීමේ ජාතික ක්‍රියන් විත මධ්‍යස්ථාන සඳහන් කළේ. බෙරටින් වාර්තා වන සමස්ත කොරුණා ආසාධීතයන් සංඛ්‍යාව හැට නවදහ අටස හැටක අදහස්තුන්සේ හැට පස්ස දෙෙකු රෝහල්වල ප්‍රතිකාරලබනවා අදදිනේ හත්සේ හතලිස් දෙනකු සුවලැිත් සමඟ පූර්ණ සුේ ලැබු සමස්ත සංඛ්‍යාව හැට හතර දහ එකසිියහතලි සෙක් දක්වා ඉහලකයා. යතර ස්ට්‍රසෙනෙකා එන්නතට ලබදීම කටයුතු සාර්ථකව සිදු කරනවා කෙසේ වෙතත් එන්නත සම්බන්ධයෙන්න් සමාජමාධ්‍ය අත්්‍ය ප්‍රචාරගෙනයන බව අද පැති විශෂ මාධ්‍ය හමුුවේදී විශිෂක්ඥ වෛද්‍ය ආනන්ද ජවික්‍රම මතා ප්‍රකාශ කළලා. එන්නට නිසා. ගේ පැතිරීමත් සहන प्र්‍රमाणने එක අීම යම් किसी याකාර की ने रोගේ වැලඳදුनाතුम टේ रोෝගේ बරපතलවීම में අවධन්‍රේ किතාමත්ම හොඳ थත්යක් म सමාझ माධ्य जाල ලින් මේන්න ල්පද विदध बොරු प्र්‍රචर මति बताන්त्रर ක්‍රियाත් सමहाराया हुआ ඇම මේ वेक्सिन එක इससे लම ගත්ते කිය का माං हित्वा මේ තාව තුල विශසයක් කළ ෙනවා ගේ මේ සधा जाति කවशद दििया धिकारियෙන් පත්कर ෂක් ම මත් मागी के තිन අපි මේ පිළිබंद සියल विश्लेෂने කරල තමයි ्य නමත කර ති මම දन ේ හेතු अखने කිය. මේ මොහොතේදී අපිට වාර්තා වෙනවා මේ එන්නත් දීම අඩු කරලා කියලා ඇත්තටසයෙන්ම අඩුවීමක් නෙවෙයි මේ මොහොත වෙන විට අවශ්‍ය කරනන්නත ලබා ගැනීමට ඉදිරිපත්වන බොහෝ දෙනිකුට මේ වෙනකොට එන්නතු ලබාදීලායි තියෙන්නේ ඉතිරි අය අදදිනේ බොහෝ වෙලාවට ඉතුර සිර්දනාමත් ලබ මේ ගනීම ඒ අවස්ථාවේදී කාලත් එක්කඒ අඩු සංඛ්‍යාවක් තමා එන්නත් ලබාගෙන තියෙන්නේ එසේ නැතුව රජයමගින් හෝත් අවර්්‍යසය මගින් එන්නත් දෙන සංඛ්‍යාවේ අඩු කිරීම ොතේ සිද්ද. හෙට උදස නොව සිට හවල්දොහදක්වා පලින්තු පරිස්්‍රේදී, CR පික්ෂණ සිදු කිරීමටයුතු ඇති ැවින් එසඳහ පාලිමිතු න්්‍රී රන්ට සභාගව වන ලෙට වෙත්‍රධාී නරයින්ද්‍ර ප්‍රණාන්දු මහතා දැනුම්තෙනවා ම්‍යතර කරුණා ආසාධිත වූ අමාත්‍ය පිත්‍ර වන්න්‍ය අරච්චි මහත්මිය හිටපු කතානායික වීචමූ ලොකබණඩර්මහතා ජතික බෝවන් රෝගවිද්‍යායිතනයේ දැඩිසත්කාර එකක මෙවන් විටත් ප්‍රතිකරලබනවා. ්‍රදිමාලියද ඇගලුම් ආතනය කරුණා ආසාධතයන් සංඛ්‍යාව එකසි අසුවක දක්වා ඉහලකයා. දමා අද මහිියන්ගය ගිාන්දුර කෝට්ටේ මිනි පේදේ අත්තකන්ඩිය, බෙවිල හා පදදිීතලාවයන ප්‍රදේශවලිනුයි ආසාධතයන් හඳනා කැතිබන්නේ. මෙම ප්‍රදේශවල පෙපසල් යලි දැනුම් දෙනතුරු වසාතබෙනපා. බ්‍යාතර අම්පාර පහල ලන්ද සිවිල් ආරක්ෂක බලකා න්ඳූරේ තිස්පත් දෙනකුට, කොුණ ආසාධනී ඇති බව හදදුනා කැනුා. එසමගම එම කන්දූරේ සියලු නිලද හරින් ිරෝද නටියයොම් කරති වෙනප. වයන්ගඩ උඩම් පිළ පවැති විවාහඋත්සවේ ආසාධත්‍යන්ගේ සංඛාව, එකසිය තිස්සිකදක්වා ඉහලගොස් තිබෙනවා. පසුගේ විසිහයිවින්දදා පැවැති, විවාහ උත්ස වෙට සහහකි වූ අබන්පුොල ප්‍රදේශි පවුල් හතලි සතරක් දෙෙරෝදහයිනට යම් කරුණා පසුව කළ පිසියර් පරික්ෂණ වලදී මෙම සාධතයන් හඳුනා කැනු. යිල්න්්ෙම මහවි්‍යයාලේ කොහවසරයක්දහපනී ලබන සිසුන් තුන්දනකොට කොරනා ආසාධනයවීත්තිබෙනවා. මීට පෙර එම පාසේ කොරා ආසාධිතව සිට සිසුන්ගේ ආශත්‍රීතයන් ලෙස මෙම සිසුන් තුන් දෙෙන හඳුනාැනීමෙන් පසු ස්වයන් නිරෝධහනීයට යොමු කරතිබුණා. ගම්පහපොදදු වෙළද සංකිර්නේ තවත් වෙළඳන් විසියාට දෙනකුට, කොරුණා ආසාධිත බමට තහවරුවීමත් සමඟ අවට අතුරුමාක කිහිපයක් තාවකාලිකව වසාදමුණ ආසාධ්‍යයන් බිගිරිය ප්‍රතිකා අධ්‍යස්ථාන චමක් කරුණ. මතර ෙවගේ පැවි හත තුළ ගොලී වශයෙන් වාර්තාාව අසාධත්‍යයන් සංක්‍යාව, තුම් ලක්ෂහතලස් පන්දහ හත්යතිස් පහ මරණ හදහ සයාසු තුනක් වාර්තා වුණ ඇමරිකාාවෙන් ගෙවීගේ පැ විසි හතර තුළ ආසාධතයන් අසුන්නව දහ හයිසි අනුවක් දෙෙකුහදදුනාක නිද්දී මරණ එක්දහතුන්ේ හතළලයක් වාර්තාාව වුණ. බ්‍රසිලෙන් වාර්තාාව අආසාධත්‍යයන් සංක්‍යාව විසි හයිදහස් අටසී හතලිස් පහ, මරණ හරිසිය අනු දෙක් සිදු තිබෙන පා රුසියාාවන් අආසාධතයන් දහසේහසටක් වාර්තාවෙෙද සිද ඇති මරණ සංකයාව හ. දෙක් බවයි විදස් මාධ්‍යවාර්තා කළේ බ්‍රතාන්ගයෙන් ආසාධි්‍යයන් පහළුස් දහස් අට සහතලිස් පාකා මරනතුන් සේ හැත්තෑ ඇතුනක් වාර්තාබුණ. ඉන්දියා වෙන්න ආසාධ්‍යයන් එකොළො දහ හයිස හත්ත ඇතුනක් වාර්තා විද්දී මරණ අසූහයක් සිදුවතිබෙනවා. අපි හැමදාමත් කොටක් විදියට අභියෝගවලට මුහුණදීපු අභියෝග ජයගත්ත පිරිසක්. අන එනිසා මේ කොරනාව කියල කියන්නේ අපිට තවත් එක අභියෝගයක් විතරයි. අපිට අනිවාරන පුළුවන් මේ කොරනාව පරාජයට පත් කරන්න. ධිපති ෝටාබභහිය රජපක්ෂ මැතිතුමාගේ නගර අලංකරන වැඩසටහනයටතේ කොළම ගාලුමෝදර අලංකාරකරීමත් ප්‍රමුඛ පියවරක් වෙලා තියෙනවා මේ දවස්සුල ගාලුමෝද්‍ර පිටියේ ආදර්ශ වෙළඳ කොටත් ඉදිවෙනවා මේ වෙලඳ කුටි ඉදිවෙන හැටි වගේම අඩු පාඩු තීනවද කියලා බලන්නත් ජනාධිපතති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා අද ගාලු මෝදර නිරක්ෂණ චාරිකාවක යෙදෙන හැටි දැකගන්න පුළුවන් වනා. ධවික හමුදාව නව සැලස්මකට අනුව ආදර්ශන වෙළඳකොට නිර්මාණ කකරති වෙනා. ගලුමුද්‍ර පිටි ආකර්ශණයක් පේ තබත් වර්ධන ව නාකාරීෙන් මෙම කුටි නිර්මාණය කළ යුතු බයි ජනධිපතිතුවා මෙහිදී පෙන් පාතුන්නේ. අවත්තරෝහි තබේ ගුණ වර්ධන වයිස අත්මිරල්, නිශන්ත ඔළුගේ තැන්න ශ්‍රී ලංකා වරයි අධිකාරී සමහපති, විශ්‍රෝමික ජනරල් දෑරත්නායකැ හත්තරු ැතු පෙරිසක් මෙ මවස් තාවටෙක්ව සිටා. ෝකටම ඉතුර වෙලා තියන්නන දුර්ලබම ගහක් මේ දවස්සල පුවත් මවන ත්වයකට පත්වෙලා තියෙනවා. එ වින් හට කන්නෙවෙයි අපේ ගම් පහ නගරට කිලෝමීට කහිපයක් දුරින් දර්ලු දුරිස්ථානය ළඟ තමයි මේ ගහ තියෙන්නේ. තශ්න ඇතිවෙලා තියෙන්නේ අධිවේගෙන් නිසා මේ ගහත් කපන්් මින තත්ත්වයක් ඇති වෙච්චයකයි. ලෝකී ඇති දුර්ලභශාකයක් වන කෝඩියා සැලනිකකානම්ශාකය මධි මධදිවික මාර්කේද කරන බහමිය පිහිට ඇති බැවින් ඉවත් රීමට සැලසු කරුණ. පිබඳ වාදින ූපවාහහි ප ් සහ අට පටම විශේෂං වැඩසටහන තුළින් මුලින්ම වටම වාර්තා කිරීම සිද ුණ. අද ාන ංක් ාර් මන්තු නිල ධහරින් පැමි අත ථාන රක්ෂණ කොට සි ත්කිීම ලික වත්හනම් කරුණ. පි බඳද මක්ැ ව ගම් පහ ්‍රක්ං වද මට ති පලම න්ත්‍ර සහන් ප්‍රීප හතා පැවසුවේ ගසාරක්ෂාකරගැනීම සදහ සසිියක කමිටුව මැදිහත් වී කටයතු කරන බයි. ඒ දුර්ලබව ශාක්‍ය ආරක්ෂා කරඩ ඒ පරිසනිල්ධාරි තුමිය කටයුතු කරනවා ඒයට අපි ස්තූතිය ගෞරවය මුලිම පුද කරණ්ඩඕන. ඒ අධිවේගී මාර්ගයේ ව්‍යාපති අධ්‍යක්ෂල තිීන්දුවක් ගත්තනං ඒ ගස ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා. ඒය අනිවාරය මිටු ක යුතුයි. අනුමැතියන් නොසලකා කටයුතු කිරීම අපි අනුමත කරන්න. එනිසා ඉතාම ඉක්පනින් අපි දිස්්‍රික් සම්බඳධීරන්නන කමිටු හැටියට. ඒ දුර්ලව ශාක්‍ය ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. මහිද සුළඟට අභියෝග කරන්න කාටවත්ම බැහැ කියලා ශ්‍රීලංකා පොදුජන පිරමණී නියෝජිතයන් කියනවා. පසුගේදන කිහිපේ තුළ ඇතිවුණු යම් යම් දේශපාලන කතාබා ගැන රට දැනුවත් කරන්න පොහොට් වේ ක්‍රියාකාරීන් අද මාධ්‍ය ඉදිරියට ආවා ඒ මහින්ද සුලගත් එක තමයි මේ රටේ පොදු ජනතාව සියල්ලම සංවිධානය වනේ තිේ මහින්ද සුළග කියන එක කාටුවත් විගුණාණ කන්න නම් බෑ. මහින්ද සුළඟ මේ ජනතාවගේ ව්‍යාපෘතියන්. ඉති මේකට මූලික වෙච්ච. සහාගි වෙච්ච සංධානය කරපු පිරිසක් න්නවා. ඒ නිසාම මේක උර්මාකාරවය කියලා වන පිරිසක් ිහිෙන්න්න විිය මොද රුමාකාරය මහිදරජ පක් නත් හවන මහිදුසල හමගන ඇවිල්ල මයි පලාත්පාලන චන්දයාපට ජයග්‍රහණ කරන්න පුළන් වුණේ ඒ ගැම් මෙෙන්ම තමයි ම ජනතතුවරය පත්රගත් ශ්‍රී ලංකාක පෝධජන පෙරමුණ කියන්නේ දැඩි විනයක් සහිතව කටයුතු කරන්න පක්ෂයක්. ඒ පක්ෂේ විනය. ක්යේ මහලකම්වරයාාවන මටත් අදාලයි එය සැමට අදාළ විනයක් මේ පක්ෂේ හදවත වනේ මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ට ජාිතය අදටත් අපිට මහින්ද රාජපක්ෂ මැත්තුමාගේ නායකත්වය තමයි මේ පක්ෂ නායකත්වය එකනෙකා ගරු කරන අනෙකාට ගරු කරන දේශවන්න සදාචාරයක් ශ්‍රීලංකා පොදුජන පෙරවුණ විදිහට අපේ සහෝදර පක්ෂ වෙත ප්‍රකට කරලා තියෙනවා. අපිදැන් තුනෙන් දෙක ආණ්ඩුවක් හදලා දහට ලක්ෂයකින් දෙනලා ජනාතිපතිච්චන්දය දිනලා. මේ ජයග්‍රහන්ය නිර්මාණය කළේ මයි කියලා තනිපුද්ගලේ කෝ සීමමිත කන්න්නෑ මක්කඇති විශවාස කර යනවා නම්. ඒක මේරටේ අහිංසක මහජනයාට නැතිනම් හැටනම ලක්ෂයේ මහජනයාට කරන දේශපාලික නිින්දාවක් විදිර තමයි අපිට තේරුම්ගන්නට වෙන්න. මේ ආ්ඩු ඉතාම ශක්තිමත් රූසගක්ලස මේ දේශපාල මහපොලෝමත පැළවෙලා තියෙන්නේ. මේ ගහ හොල්ලන්නවත්. ල්බලල් කරන්න වත්කාටවත් බෑ හැබයි වටේ තියෙන පස්පුරුව කරන්න කවරුන හදනවනන් එකට කිසි සේත්ම අපි ඉඩ තියන්නේ නෑ. අපේ පක්ෂනායක සාකච්ඡාවද දේශාලන පක්ෂතර අ්‍යන්තර ප්‍ර්යක් තියෙනවනම් සාකච්ඡා කරම සදාචාත්මක අයිතියක් එස්ියලු පක්ෂණයකන්ට සදාචාත්ම අයිතියක් අතිකරු ජනාධපත්තුම අලබාදිීල තියෙනවා. ඒවගේ මේ පක්ෂයේ නිර්මාත්‍රවරයා හැඩි ගරු බැසිල්රජ පක්ෂ මැත්තුමා මේ පක්ෂ නිර්මාණය කිරීම කළේ. කියල සිට පහල්නෙේ මේ පක්ෂය නිර්මාණය කළේ ග්‍රාමීය ජනපදනම පදනම් කරගෙන හැබැයි හැටනම්මලාක්ෂක් ජනතාවගේ බලාපොරොත්තු සසිඳබිඳලන්න කවුරුන් හෝ කටයුතු කරන්න උත්සහරුවනන්ම් ඒක ඩිනදෙන සී ලංක පෝද බල. තමන්ගේ නිජබිම මහවෙලි අධිකාරී යටතට පවරාගෙන බඩයනගු වගා කරන්න පෞද්ගලික සමගම්බලට පවරල දෙන්න යනව කියලා අධවාස නායක රුුවරගේ වන්නලැත්තන්, යෝදනාරනවා. තිරණය බල රහිත කරන්න කියලා ඉල්ලලා වන්න ලැත්තැන් අභ්‍යාචනාධිකරණයට පෙත්ක්සමකුත් ඉදිරිපත් කරලායි තියෙන්නේ. එ පෙක්සම ඉදිරිපත් කරන්න පරිසර යුක්තුකේම්්‍රයක්ත් හවුල් වෙලා අකර පන්දාාස්කටධික පාරම්පරික එඩම් අයිවීමේ අවදධනමක් මතුවති බවයි අදාල පෙක්සමින් පෙන්වා දිීතිබෙන්නේම සම්බන්ධයෙන් පැදිලි කරන නීතිීන රවිද්‍රනාාත් දාබරේම හතා විශේෂයම. හෙ නිඩම් ගොල වගා කිරීමේ මුවාවෙන් තමයි මේ මහා වනසංහාරය සිදුකරලා තිබුණේ ඒවගේම රප කැන් නොවයට වතුරේන ගුඩා ජලා ඔයවල්. ඒවගේ ඇලවල් විශාල ගණනාවක් පස්දාළ කොටදාලා වහල තිබුණ. එවිනි සියලුම කාරණය නිසා වන වනවිනාශයත් ඒවගේම රබැනොයට සිදුවන විනාශයත් වගාබිම්මවට සිදුවන වලට තෙරෙහිව තමයි මෙම නඩුව ගොුණ කොළු ලැබ. සෞසාහයිතිය ප්‍රධාන පුවත්්‍රවිකාශය අවසාර. අපගේ ඒේලළඟ ්‍රහන පත් විකාශරා අප්‍රි දමෙහි තිහෙත බලා පොතුවන්න.